සියත මනුෂ්‍යයෙකුගේ හිත දිනා ගන්න තියෙන හොඳම ක්‍රමය. ඔබ හිතන්නේවත් නැති තරම් පොඩි දෙයක්. එහෙමද? හරි, වා කියන්න බලන්න. සිනහව. සිනාවත් හොඳයි. හා. අමතර පුරි හිතවත් කමක් හැදෙනවා. ඒකම නෙමෙයි. හිනාව නම් සමාජ මිනිස්සු කරන නක්කලට හිනා වුණාද කියලා. ආ, ඔකේ. මනුෂ්‍යයෙකුට ගරු කරන්න තියෙන සහ මනුෂ්‍යයෙකුට හදවතින්ම මනුෂ්‍යයෙකු දිනා ගන්න තියෙන ක්‍රමය මොකද්ද? වා හිතන්නේවත් නැහැ. Good morning කියන එකද? ඒක නම් නෙමෙයි. Sorry කියන එක? වා වැරද්දක් කළානේ sorry කියන්නේ. ඒකට ඉතින් දරා ගන්නවා නේද? නිකන් මේ දන්නන්නේ මේ හනේ sorry ආ. මිස් කවුද? මම නම් දන්නේ නැහැ. මම කවුද කියලා දන්නේ නැහැ. සර් කවුද? මම sorry හැබැයි. Right. Sorry. නෑ, ඒක නෙමෙයි. වා හිතන්නේවත් නෑ. වා කරන්නෙම නැති වැඩක්. මම කරන්නෙම නැති එකක්. නෑ, අනිත් කෙනාට ඇහුම්කන් දෙන එක. මං කරනවානේ. කරනවා වැරදි අහුලන්න. ඔයා මාව අහගෙන ඉන්නවා හොඳ වැරද්දක් අහුලා ගන්න. පරදපල්ලක බලන්න දෙන්න මම රඹට යන්න. මට වැරදි ක්ලික් වෙනවා. ජපනිස් එන්ටර්ප්‍රනර්ස් දාලා දා ගන්න. කියලා එන්නේ. ඇහුම්කන් දීම. විශ්වාස කරන්න. හා. කෙනෙකුට හදවතින්ම ඇහුම්කන් දෙන්න. එයා කතා කරන අතරතුර ඔබට එයාට කරන්න පුළුවන් ලොකුම අපරාධය තමයි කෙනෙක් කතා කර කර ඉන්නකොට එක්ක මැදින් කතා කරන එක. එක්ක එයා කතා කර කර ඉන්නකොට එයාට දෙන උත්තරේ ඒ වෙලාවේ හිත හිත ඉන්න එක. එහෙම වුණාම ඔබට ඇත්තටම එයා කියන එක ඇහෙන්නේ නැතුව යනවා. රයිට් රයිට් රයිට්. විශ්වාස කරන්න. කෙනෙක්ව දිනා ගන්න තියෙන හොඳම ක්‍රමය. ඔව්. එහෙම කියලා ෆුල් අවධානය දෙන්න ඕන. රයිට් රයිට් රයිට්. එතන පොඩි කතාවක් කියනවා. එතන ඔබ නොකියා දෙන මැසේජ් එකක් තියෙනවා ඒ පුද්ගලයාට. ඔයා කියන දේ ලොකු වැදගත්කමක් තියෙනවා. මට තේරෙනවා ඔයා යම්කිසි වටිනා දෙයක් කියන්න හදනවා මෙතන. ආ. මං ඒක ඉතාලම හොතර අහගෙන ඉන්නේ. පුදුම සතුටක් එනවා. දැන් ඉස්කෝලේ යන කාලේ මට තියෙන බරසාර ප්‍රශ්නයක්. මොකද්ද? මං තරමක් හොඳට ඉගෙන ගත්තා. හහ. ඉගෙනීමට හොඳයි. කතාව වැඩි. රිපෝට් කාඩ් එකේ ලියලා එවන්න. ඉගෙනීමට හොඳයි. නමුත් කතාව නම් වැඩි. අපේ ගෙදරින් මට කියනවා උඹට එක කටකුයි කන් දෙකකුයි දීලා තියෙන්නේ කතා කරනවා වගේ දෙගුණයක් අහගෙන ඉන්නේ. මම විශ්වාස කරේම නෑ. මං තාමත් එක විශ්වාස කරන බවක් ඔබට පේන්නෙත් නෑ. නෑ නෑ නෑ. තාමත් කතාව වැඩි. වා කියන්නේ මේ මට මේ වෙලාවේ මතක් වෙනවා රොබින් ශර්මා. ඕකේ. මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන දේශන පවත්වගෙන ලෝකෙ වටේ යන කෙනෙක්. රොබින් ශර්මා ඒ කාලේ සෑහෙන ජනප්‍රිය කාලයක්. රයිට්. එයාට මොන ගහනවා පැය 4ක විතර ගුවන් ගමනක් එයා එංගලන්තයට වගේ යන වෙලාවක අමුත් එක් මොන ගහනවා එයාගේ අල්ලපු සීට් එකේ. රොබින් ශර්මා කියනවා එයා අමුත්ත කතා කරාලු කතා කරාලු කතා කරාලු කතා කරාලු කතා කරාලු දිගටම පැය 4ම කතා කරා. ඕකේ. අඩුම තරමේ රොබින් ශර්මාගේ නමවත් අහලා දැන කියාගන්න මේ තරම් ලෝක පූජිත පුද්ගලයෙක්ගේ නමවත් අහලා දැන කියාගන්න තරම් ඒ පුද්ගලයාට වෙලාවක් තිබුණේ නැහැ. ඒ පුද්ගලයාගේම දේවල් කතා කරාලු කතා කරාලු පැය 4යි ගානක්. රොබින් ශර්මාගේ රස්සාව, රොබින් ශර්මා හැම වෙලාවෙම පොත් කියවන කෙනෙක්. මොකද අතේ තියෙන පොතවත් කියලා අහන්න එයාට ස්පාසුවක් තිබුණේ නැහැලු. බැහැලා යනකොට කතා කරලා ගියලු. එයාපෝට් එකෙන් එළියට එනකොට ටැක්සි නැලත් කතා කරලාලු. හා, ඔකේ. සමහර වෙලාවට රොබින් ශර්මා විශ්වාස කරනවා ඒ වගේ දිගට කතා කරන්නේ පොඩි කාලේ ඒගොල්ලෝ කියන දේවල් කවුරුත් අහපු නැති නිසා වෙන්නේ නැහැ. එහෙම දිගටම ලොකු වුණාම මේ තරම් කතා කරනවා. වඩත් එහෙමද? ඒක තමයි. ඉතින් හරි ලස්සන කතාවක් මම ඔබට කිව්වේ. නිව්යෝක් වල ඉන්න ඇටර්නි ජෙනරල් වෙන දවසක ලස්සන කතාවක් කියනවා. හා, ඕකේ. ඔබට හිස වෙනිය හැකි නම් යම් කිසි දෙයකට කරුණාකර ඒ වගේ අවස්ථාවන්දී කතා කරන්න යන්න එපයි කියලා. ඔළුවන් උත්තර දෙන්න පුළුවන් නම් ඒ වෙලාවේ වචන අවශ්‍ය නැහැ කියලා එතුමා කියන්නේ. අමුතු එකක් නේද? මට තාම කතා කරන්න උත්තර මේ මම. තාම කතා කරා මම කාරණා කතා කරලා දුන්නේ. සිංහල FM.